සෙල්ලමට කරන කර්මයක් විපාක දෙනවා. සෙල්ලමට කරන කර්මයක් විපාක දෙනවා කියලා අපි කටවහරටනේ කියන්නේ. මං ඒක ඇත්තටම කියන්නම් කොහොමද වෙන්නේ කියලා. අපි මේ දවස්වල රූපවාහිනී ධර්ම දේශනාවට කරන්නේ ධාතු පරිනිර්වාණය ගැන. ඒ ධාතු පරිනිර්වාණය කරද්දි ධාතු වංශේ කළා. ලලාට ධාතු විස්තරය. කාවන්තිස්ස රජුරෝ සීරිවිල සෑය හැදුවේ. කාවන්තිස්ස රජුරුවන්ගේ පෙර ජීවිතේ පින. කුමක්ද පින? කලින් පසේ බුදුරජාණන් වහන්සේ නමකට වැලගෙඩියක් පූජා කළා. එතකොට වැද්දෙක්. ඊට පස්සේ ඊළඟ ජීවිතේ ගමක පුංචි ළමයෙක් කොල්ලෙක් වෙලා ඉපදුනා. අමරුප්පල නම. මේ පුංචි දරුවා සෙල්ලම්බත්තු වෙනවා. මේ පුංචි දරුවා සෙල්ලම්බත්තු වෙනවා. සෙල්ලම්බත්තු වෙනකොට කරන්නේ ගමේ ඉන්න පොඩි උන් ටිකට එන්න කියනවා. වරෙල්ලා ඔන්න චූටි අය දුවගෙන එනවා. දැන් ඔයාලා පෝලිමට එන්න ඕන බිම් බලාගෙන. ඔන්න දැන් අර පොඩි අය ටික පෝලිමට එනවා. මේ පොඩි දරුවා අත් දෙක එකතු කරගෙන සාදු 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 කියනවා. ඊට දැන් මේ පොඩි දරුවා කියනවා, ඔබ වහන්සේලා අසුංගන්ට ඔන්න අර චූටි ළමයින් ඉඳ ගන්නවා. මේන් ඔබ වහන්සේලාගේ පාත්‍ර කැඳ කොළ දීගෙන යනවා අතට. ඔබ වහන්සේලාට දානෙ වෙදන්නම්. වැලි ටිකක් කොළේකට අරන් තවත් කොළේකින් දානෙ වෙදනවා. සෙල්ලම්පත් වෙනවා. ඊට පස්සේ දානෙ බෙදලා ඉවර වෙලා වඳිනවා. එහෙනම් ඔබ වහන්සේලා වළඳින්න. අර පුංචි අය වැලි අතක ගන්නවා. දානෙ ඉවරයි. එහෙනම් ඔබ වහන්සේලා සෑය වඳින්න යන්න. ඔන්න දැන් අර පුංචි ළමයි ඔක්කොම නැගිටිනවා. නැගිටලා පෝලිමට යනවා දැන්. ඔන්න වැලි වලින් චෛත්‍යයක් හදනවා. ඔබ වහන්සේලා වඳින්න. දැන් ඉතින් මේ පුංචි ළමයාම මල් ගෙනල්ලා අර වැලි සෑයට ඉහිනවා. තමන්ගේ අතේ තිබ්බ ලේන්සු කෝටුවක මේ රඳවල එතන ගහලා දැන් වඳිනවා චෛත්‍යයට. සෙල්ලම්බත්තු වෙනවා. පින්වත්නි, ඒ ළමයා ඒ ජීවිතේ අවසන් වෙලා මැරුණා. මැරිලා ගෝඨාභය කියන රජුරුවන්ගේ අගබිසවගේ කුසේ පිළිසිඳ ගත්තා. ඉපදුනා කාකවන්න තිස්ස රජුරුවෝ. වැලිබත් උයද්දින් පුංචි ළමයිට සෙල්ලමට දම් බෙදුවද රහතන් වහන්සේලා 80,000කට දම් බෙදෙන පින පෑදුනා. සෙල්ලම්බත් උයද්දී වැලිසෑයක් හැදුවද සීරුවිල මංගල මහා සෑය හදන්න පින පෑදුනා. සෙල්ලමේ සංස්කාරයේ වැඩි ගිය හැටි දුටුවාද? ඒ පිනට සාදුකාර දුන්නාට කමක් නැහැ. නමුත් ඔයාලගේ ගෙදර පුංචි ඈයෝ කරන සෙල්ලම් බලන්න. පිස්තෝලයක් අරගෙන පිස්තෝලෙන් සෙල්ලම් කරනවා. සමහරලාවට මේ ජීවිතේ නතර වෙයි හොරෙක් වෙලා, නැත්තම් සමහරලාවට අනාගතේ වැද්දෙක් වෙන්න පුළුවන්. පුංචි ළමයි කාටුන් බලනවා. ඊට අනුව සෙල්ලම් කරනවා. පුංචි ළමයි ගේම් ගහනවා. ගේම් ගහද්දි ගොඩක් කරන්නේ යුද්ධ. වෙඩි තියෙන ඒවා. ඒ නිසා කොහොමද පුංචි කාලේ තමන්ගේ සංස්කාර ප්‍රකට කරන හැටි? සෙල්ලමට කරන දේවල් එනවා. මං ඊට පස්සේ ඉක්මනට මං ඒ පොත කියවනකොට මං දිහා මං බැලුවා. මටත් මතක් වුණානේ මං පුංචි කාලේ කරන්නේම මැටි වලින් චෛත්‍ය හදන එක. මේ ජීවිතෙත් මගේ අතින් ස්තූපයක් හැදුවා. සෑයවල් ගැනම කියනවා. මං පුංචි කාලේ සෙල්ලමට කරන්නේ බෙක්සීට් එක කරේ දාගෙන කොස්කොලයක් අතට අරන් බණ කියන එක. දැනුත් මං මේ දැන් බණ කියනවා.
මේක අපූර්ව සිද්ධියක් නිසා මම ලොකු ස්වාමීන් වහන්සේටත් අද කිව්වා ස්වාමීනි මෙහිම එකක් ධාතුවන් සිතිබ්බනේ කියලා ලොකු ස්වාමීන් වහන්සේ එකපාරම කිව්වා ආයස්මතුනි හරි පුදුමයි මම පුංචි කාලේ කරන්නේ ලොකු ස්වාමීන් වහන්සේ සෙල්ලම් බත්තු ඉපු කාලේ කිව්වා ලොකු ස්වාමීන් වහන්සේ සෙල්ලම් බත්තු වෙන කාලේ කරන්නේ සිරිපාද සෙල්ලම කිව්වා මං ඇහුවා ස්වාමීනි මොකක්ද මේ සිරිපාද සෙල්ලම කැඳ කොලයක් අරගෙන හොරෙන් කුසියට ගිහිල්ලා බත් මුට්ටියෙන් කැඳ කොලේට බත් දානවා කිව්වා ඊට පස්සේ කැඳ කොලේ නවලා චූටි බත් පාර්සලයක් හදා ගන්නවා කොහේ යන්නද මේ සිරිපාද යන්න ඊට පස්සේ ඒ බත් මුල අරන් අනිත් පුංචි අයන්ට කියනවා යමල්ලා සිරිපාදේ ඔන්න එක්කෙනෙක් බරට ගහනවා බෙර ගහනවා කියලා දැන් සිරිපාද යන්න මිදුලි යනවා මෙහෙන් මෙහෙන් වංගු ඊට පස්සේ ගිහිල්ලා ගිහිල්ලා අර මිදුලේ උස තැනකට ගිහිල්ලා කියනවා හරි මහන්සි කන්ද නෙගලා අපි බත් ටිකක් අවු දැන් බත් මුල ලියනවා ඊට පස්සේ බත් ටික දැන් අනිත් උඹලා කියනවා නේද බත් එයි කියනවා අපි කලබලියාවේ ගෙහින්න බැරි වුණා ඕනේ ඊට පස්සේ එයාටත් බත් ටිකක් දෙනවා ඊට පස්සේ අග්ගල කණ්ඩුම් පුතන් කියලා දොස් මම හෙවුවා ලොකු ස්වාමීන් වහන්සේ එහෙනම් පුංචි කාලේ සිරිපාද ගිහිල්ලා තියෙනවද සිරිපාද ගිහිල්ලා නැහැ කිව්වා මං කිව්වා එහෙනම් කොහොමද ඒ ක්‍රමය දන්නේ කිව්වා ඉස්කෝලේ මොකක් හරි පොතක ඔක තිබ්බා කිව්වා සිරිපාද කියපු ගමන් හිතට ගියා කිව්වා මට කියනවා ආශ්‍රමතුනි පුදුමයි මං මහමෙවුනාව ආරම්භ කරන්න කලින් කලි බත් මුලක් බැඳගෙන සිරිපාද කැලීට රිංගපු එකමයි කිව්වා බණ භාවනා කරන්ද බත් මුලක් කරන් සිරිපාද කැලේ ඇතුට්ට යන එකම ජීවිතේ උනා කෙරෝ බලන්ද සංස්කාර සමහර වෙලාවට පුංචි කාලේ මේ ඩ්‍රයිවිං කරනවා වගේ කෝටුවක් අරන් එහෙම දුවන්නේ සමහර පස්සේ කාලේ ආ ඩ්‍රයිවර් කෙනෙක් අපි සමස්තයක් වශයෙන් ඔක්කෝම මෙහෙමයි කියනවා නෙවෙයි නමුත් බලන්න පුංචි කාලේ කරන සංස්කාර වැඩි වැඩි යන හැටි එහෙනම් අද කාලේ පුංචි ඈයන්ගේ අතට තාක්ෂණී ලැබුණා කියන්නේ තාක්ෂණික උපකරණ ලැබුණා කියන්නේ තාක්ෂණික ලෝකෙත් එක්ක මේ ළමයි හැප්පුණා කියන්නේ ඒ සංස්කාර වැඩි වැඩි ඒ ලෝකෙට මේ ඇත්තුයයි අද කාලේ මේ වගේ සෙල්ලම් බත්තු වෙන ළමෙන් හොයා ගන්නවා කියන එකත් හරි අමාරුයි. අද කාලේ පුංචි ඈයන්ට පන්ති යන්න තියෙනවා. පොඩි අයගේ කතාවත් පසෙක තැබේවා. උන් නොදන්නා කමෙන්ට කරන දේවල්. 6-4 තේරෙන්නේ නැහැ. කුමක්ද 6-4? උන් දිව්‍ය ලෝක 6 දන්නෙත් නැහැ. සතර අපාය දන්නෙත් නැහැ. 6-4 නොතේරෙන පුංචි ඈයෝ කරන සංස්කාර ඔය විදිහට වැඩි වැඩි ගියා නම් මේ දඬු කොල්ලු කෙල්ලන් කරන කර්ම මේ මහා මිනිස්සු කරන කර්ම කොහොමනම් වැඩි වැඩි යාවිද කොහොමනම් වැඩි වැඩි යාවිද අද හිතට එන රාගේ පාලනය කරන්නේ නැහැ කියන්නේ රාගෙන් උමතු ලෝකෙටම යයි තරහ පාලනය කරන්නේ නැහැ කියන්නේ ඒ ලෝකෙටම යයි මෝඩකම් ඉරිසියාව පාලනය කරන්නේ නැහැ කියන්නේ ඒ ලෝකෙටම යයි හිතේ තරහ වෛර කෝන්තර අත්හරින්නේ නැහැ කියන්නේ ඒ ලෝකෙටම යයි